මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆයිට් එකක් දෙන්න මොකටද මේ දවස්වල? ඒගොල්ලන්ගේ ලොකුම ඉල්ලීම වෙලා තියෙන්නේ වාහන පර්මිට් එක. වාහන පර්මිට් දැන් මොකෝ දැන් පියන් නිශාන්තර පාර්ලිමේන්තු යන වාහනයක් නැත නේද? රෝහිත යන්නේ පයින්ය මේරු මෙහි ඉඳලා නැහනේ. මොකද ওই වාහන තියෙන V8 අතිසුකුප්පෝගේ වාහන කි කොච්චර දිනවද? ඇයි එන පර්මිට් එක ඉල්ලන්නේ? 116 දෙනෙක්. ඒ වටනම් පක්ෂ වේද නැහැ. ඒ වට පොහොට්ටුවේ සෙට් එකයි පොහොට්ටුවෙන් ගණිජ සෙට් එකයි සජිපේ සෙට් එකයි UNP ගෙන් එක මන්ත්‍රීවරයයි සමහර දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු ඔක්කොම අසං කරලා තියෙනවා 116 දෙනෙක්. අපි ඉල්ලුව කතා නැහැ කියලා ලේඛනය දෙන්න කියලා දෙන්න ඇලියට. සමහරේ ඉසාට 116ක් දැන් අසං කරලා ඉල්ලනවා අපිට දෙන්න පර්මිට් එක. දෙන්න විදිහක් නැහැ රටේ ආර්ථික ප්‍රශ්නේ. දෙන්න පර්මිට් එක. මොකටද ඉල්ලන්නේ පර්මිට් එක? පර්මිට් එකේ වාහනයක් ගන්නවද? ඌ වාහනයක් ගන්නම නෙමෙයි. දැන් පාර්ලිමේන්තු කියන්නේ අවුරුදු දැන් 3 මාසක් විතර. දැන් ඔය පර්මිට් එක ඉල්ලන්නේ ඔක විකුණ ගන්න. කීයද විකුණන්න පුළුවන් පර්මිට් එක සාමාන්‍යයෙන්? කීයක් විතරද? කෝටි 8ක්. සාමාන්‍යයෙන් අන්තිම කාලේ පර්මිට් ගියේ කෝටි 3 මාරයි කෝටි 4යි. කුල කෑල්ල තමයි. කෝටි 3 මාරයි කෝටි 4යි. දැන් සමහර පහ පැනලා ඇති. ඕක හොඳ ඉල්ලම. ඒක විකුණනවා. කුල කෑල්ල. විකුණලා එතන ඉතින් අතුනේ අපිට ගයක් හදාගන්න කීයද යන්නේ කියලා කල්පනා කරනවා නේද? අන්න. ඒ පර්මිට් එක දැන් මේ දවස්වල ෆයිට් එක තියෙන ඒගොල්ලන්ගේ එකට. හරිද? ඉතින් මෙහෙමයි තත්ත්වේ. රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බයි කියලා ඒගොල්ලන්ට ගාණක්වත් නැහැ. ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර HM වීරසිංහ ක්‍රීඩාංගණයේදී